දවසක් යාළුවෝ මම සංගීත් රංගන මම සාදරයෙන් පිළිගන්නවා ගිටාර් දන්න සිංහලෙන් YouTube channel එකට. ඉතින් අද දවසේ මම යාළුවන්ට ගන්නන්නේ සින්දුවක්. අලුතෙන් ගිටාර් ප්ලේ කරන්න අරගෙන බේසික් කෝඩ්ස් කීපයක් ඔයාලා කවර් කරලා තියෙනවා නම් මේ ගීතය ලේසියෙන්ම ප්ලේ කරන්න පුළුවන්. ඉතාමත් පහසු ස්ට්‍රම් පැටර්න් එකක් කියන්නේ. අද දවසේ මම කියලා දෙන ගීතය තමයි Clarance Wijewardana මහත්මයාගේ Atha Epita හිම කන්ද කියන ලස්සන ගීතය. මේ ගීතය ප්ලේ කරන්න යාළුවන්ට අවශ්‍ය බේසික් ඕපන් කෝඩ් ෂේප්ස් තුනක් විතරයි ඕනේ. පාඩමට යන්න කලින් පොඩි ආරාධනාවක් ගන්න කැමති යාළුවන්ට ඔයාලා මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න bell button එකක් click කරලා තියාගන්න. අපි එහෙනම් පාඩමේදී හම්බ වෙමු. යන්නේ key of C වල original. තව ගීතය යන්නේ 3-4 time signature එකේ. ඉතින් මේ අද දවසේ මම මේ ආධුනික යාළුවන්ට මේ ගීතය කියලා දෙන නිසා මම key එක අද දවසේ මම වෙනස් කරලා තියෙනවා. හරිද? C වල යනවා කියලා කිව්වේ. එතකොට ඔයාලට F chord එක ඕනේ මෙම ගීතය ප්ලේ කරන්න අවශ්‍ය නම්. ඒ නිසා මේ F chord එක අමාරු නිසා මම key of A වලට ට්‍රාන්ස්පෝස් කරලා තියෙනවා. එතකොට එහෙම ට්‍රාන්ස්පෝස් කරාම ඔයාලට අවශ්‍ය මෙන්න මේ chords කිහිපය. chords තුන හරියටම ඕනේ. A major chord එක ඕනේ. D major chord එක ඕනේ. G major chord එක ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලා දැනටමත් දන්නවා කියලා මේ කෝඩ්ස් කොහොමද ප්ලේ කරන්න කියලා. කෝඩ්ස් ප්ලේ කරන්න ඉතින් දන්නේ නැත්නම් මම කෝඩ්ස් මේ හැම එකම කරලා තියෙන්නේ මගේ channel එකේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. හොඳයි, එහෙනම් මම මුලින්ම සින්දුවේ කෝරස් එක වර්ස් එක කියලා දෙන්න කලින් මේ මියුසික් එක කොහොමද මේ කෝඩ්ස් ප්ලේ කරන්න කියලා ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. අද දවසේ මම යාළුවන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ස්ට්‍රම් පැටර්න් එකත් එක්ක හොඳට බලා ගන්න. මම මේකෙන් පස්සේ කියලා දෙන්න කොහොමද මේ ස්ට්‍රම් පැටර්න් එක ප්ලේ වෙන්නේ කියලා. අන්තිමට මම කියලා දෙන්නම් ලේසිම ඩ්‍රමේට. හරිද? මෙන්න මේ විදිහට ට්‍රයි ගන්න පුළුවන්. මම මුලින් ප්ලේ කරලා පෙන්නන්න කැමතියි. මේ කට්ටිය ගම්පෙන් ගන්න බෑ. මම මේ මොනවා ස්ලයිඩ්ස් මොනවා නැතුව ලේසිම විදිහට. يعني මේ ආධුනිකයන්ට තමයි මේ පාඩම මම විශේෂයෙන් කරන්නේ. හරිද? ඒ නිසා මම ඔක්කොම ලේසි කරලා තියෙන්නේ. මුලින්ම යාරෝ ප්ලේ ගන්න ඕපන් පළවෙනි ස්ට්‍රින් එක. ඊපස්සෙලා ප්ලේ ගන්න මෙන්න මේ විදිහට තුන්වෙනි ෆ්‍රෙට් එක, දෙවෙනි ෆ්‍රෙට් එක, තුන්වෙනි ෆ්‍රෙට් එක දෙවෙනි ස්ට්‍රින් එකේ. ලයිට් ඕපන් පළවෙනි ස්ට්‍රින් එක. ලයිට් රිපීට් කරන්න එකම. 3 2 3 දෙවෙනි කම්බියේ පළවෙනි කම්බිය ඕපන්. ඊට පස්සේ ඔයාලා තුන්වෙනි ඇඟිල්ල තියලා තුන්වෙනි ෆ්‍රෙට් එක ප්ලේ ගන්න දෙවෙනි ස්ට්‍රින් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක ප්ලේ ගන්න දෙවෙනි ස්ට්‍රින් එකේම. ඊපස්සේලා තුන්වෙනි ස්ට්‍රින් එක මේ පාර ඕපන් ප්ලේ ගන්න. ඊට පස්සේලා දෙවෙනි ෆ්‍රෙට් එක දෙවෙනි ඇඟිල්ල තියලා ප්ලේ ගන්න තුන්වෙනි ස්ට්‍රින් එකේ. හරිනේ? මම ආයෙත් හිමිට ප්ලේ කරලා බලන්න. මම හිතනවා ලේසි වේ කියලා ආධුනික යාළුවන්ටත් මේ විදිහට ප්ලේ කරොත් එන්න. නැත්නම් ඔයාලා පොඩක් චැලෙන්ජ් එකකට එක්ක මෙන්න මේ ස්ලයිඩ් එක ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට ප්ලේ ගන්න පුළුවන් එකම. ඔය විදිහට ප්ලේ ගන්න පුළුවන් පොඩ්ඩක් ඔයාලට නෑ ට්‍රයි කරලා බලන්න කැමති නම්. ඒතර අද දවසේ ස්ට්‍රම් පැටර්න් එක තමයි මේ ගීතේ යොදා ගන්නවා. මෙන්න මේක හරිම ලේසි. මම කිව්ව කලින් සින්දු යන්නේ 3-4 time එක කියලා. ඒතර ඔයාලා කවුන්ට් කරන්න ඕනේ 1 2 3 1 2 3 කියලා. එතකොට strokes තුනම යන්නේ down strumming. මෙන්න මේ විදිහට 1 2 3 1 2 3. එතකොට මෙන්න මේ විදිහට ප්ලේ කරන්න ඔයාලා කෝඩ් එකේ බේස් නෝට් එක ප්ලේ කරනවා වඩා හොඳයි. නැත්නම් නිකන් ටැපලන ගතියක් තියනවා නම් මේ බේස් ස්ට්‍රින්ග්ස් කීපයකට පළවෙනි ඩවුන් ස්ට්‍රෝක් එක ප්ලේ කරන්න මෙන්න මේ විදිහට පළවෙනි බීට් එක 1. ඊපස්සේලා 2 3 එක මේ පල්ලෙහා යට ස්ට්‍රින්ග්ස් වලට ප්ලේ කරන්න මෙන්න මේ විදිහට 2 3. හරිනේ? ආයෙත් බලන්න. බේස්
basala high strings anne 1 2 3 1 2 3 mega 3 4 basic strum pattern එක සමහර හැම සින්දුර වගේ ඔයාලට යොදා ගන්න පුළුවන් මේ strum pattern එක ඔයාලා දැන් ඉගෙන ගත්තන් පස්සේ හොඳයි එහෙනම් දැන් බලමු chorus එක ගීතේ කොහොමද play කරන්න කියලා වචනයක්දී මේ කෝඩ් එක දාලා තියෙනවා ඒ වචනේ උඩින් ඒ විදිහට ඔයාලා ප්ලේ කරන් යන්න තියෙන්නේ වර්ස් එක මම ප්ලේ කරලා පෙන්නන්න සින්දුව කියලා ප්ලේ කරන්නේ මේ කෝඩ්ස් මම මේ විදිහම තමයි මම සෙකන්ඩ් වර්ස් එක කියලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට යාලුවෝ දැන් ඔන්න ප්ලේ ගන්න ඕන සින්දුව. හරිද? එතකොට මුලින්ම ඔයාලා එක පාටම මේ සින්දුව කී කී ප්ලේ ගන්න යන්න එපා. මුලින්ම ඔයාලා බලන්න මේ ඔයාලා මේ ගීතයට යොදා ගන්න කෝඩ්ස් තුන හොඳට ප්ලේ කරන්න පුළුවන්ද කියලා ඉස්සල්ලාම. හරිද? ඔය කෝඩ්ස් තුන හොඳට ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා ඉවරලා ඔයාලා මේ සින්දුව යන කෝඩ් ටික තියෙන චේන්ජස් වෙන දැන් ස්ට්‍රම් පැටර්න් එක නැතුව හිමීට ඔය විදිහට පොඩ බාන කෝඩ්ස් මාරු කරන්න පුළුවන්ද කියලා. හරිද? පොඩ්ඩක් අත හුරුණාන් පස්සේ ස්ට්‍රම් පැටර්න් එක පොඩ්ඩක් වෙනම් ප්‍රැක්ටිස් කරන්න මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඔයාලා ස්ට්‍රින්ග්ස් අල්ලගෙන එතකොට අර නේද අවුල් සද්ද ඇහෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට ස්ට්‍රම් පැටර්න් එක ප්‍රැක්ටිස් කරන්න වෙනම 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න අත ඉබේන ගන්න. නැත්තම් තමයි ඔය ගැටලු එන්නේ මේ කට්ටිය කියන මේ සින්දුව මේ කිය කියද්දි පැටලෙනවා ස්ට්‍රම් පැටර්න් පැටලෙනවා නැත්තම් කෝඩ් හරියට ප්ලේ කරන්න පුළුවන් සින්දුව කියද්දි පැටලෙනවා. ඔය ඔක්කොම සිද්ධි ටික වෙන්නේ මේ මේ පිළිවෙලට මේ විදියට ලස්සනට මේ ස්ටෙප් එකකින් ස්ටෙප් එකට ගිය නැත්තම් සින්දුව කව කරද්දි. හරිද? ඒ නිසා මේ විදියට යන්න ඊට පස්සෙල්ල හිමීට ඔයාලා ස්ට්‍රම් පැටර්න් එක ප්ලේ කරලා අඩු වේගෙන් හරිද ස්ලෝ ස්පීඩ් එකෙන් ප්ලේ කරලා බලන්න සින්දු කිය කිය ඊට පස්සේ පොඩ්ඩක් ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී ඕක ඉබේම හරියන. එතකොට මෙන්න මෙහෙමයි. දැන් මම කිව්වා මේ සින්දුවේ ඔරිජිනල් කී එක තමයි C. දැන් මම කී ඔෆ් A වලට මම මාරු කරේ. තමන අලුත් යාළු ගොඩක් මේ F කෝඩ් එක මේ විදිහට පුරුදු පුහුණු කරන්නේ නැති වෙනවා. හරිද? මොකද F කෝඩ් එක ප්ලේ කරන්න ගොඩාක් ඔයාලා මහන්සි වෙනුනේ. තව ඉතින් ඒ ඔච්චර කලින් නැතුව මේ සින්දුව මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. නමුත් දැන් දැන් මටත් මේ පිච් එක يعني key of A වල සින්දුව කියද්දි පොඩ්ඩක් නිකන් අමාරු ගතියක් තියෙනවා low වැඩි වගේ. හරිද? එතකොට ඔයාලා capo එකක් තියෙනවා නම් යාළුවන්ට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? ඔයාලා මේ ප්ලේ කරපු කෝඩ්ස් එක ඒ විදිහටම ප්ලේ ගන්න. කිසි වෙනසක් නැහැ. හරිද? ඔයාලා මේ තැන මාරු කරන එකයි වෙන්නේ. හරිද? මම දැන් ඒකත් ඔන්න එහෙනම් කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයාලා ප්ලේ කරපු මේ A major කෝඩ් එක තියෙනවානේ. A major කෝඩ් එක එකක් ඉස්සරහට ගද්දී මේක B flat නැත්තම් A sharp major බවට පරිවර්තනය වෙන්න ඕනේ. නමුත් මෙන්න මේ සුදු පාට කෑල්ල එන්නේ නැහනේ. ඔයාලා මේ අත මෙහෙම ගෙච්චට. එතකොට ඔයාලා capo එක මෙතන හය කරගත්තොත් pitch එක එක semitone එකකින් වැඩි වෙනවා. Transpose වෙනවා automatically
P flat වලට ඔයාලා ඒ විදිහට ප්ලේ කරොත් එමේ කැපෝ එක යොදාගෙන මෙන්න මේ විදිහට මම පොඩක් කියලාම් පෙන්නන්න මුලින්ම පොඩ ඒකෙන් මම කියලා පෙන්නන්න පළවෙනි කැල්ල ඇත්තෙ පිට හිම කන්දෙන් හරිනේ දැන් මම පළවෙනි ෆ්‍රෙට් එකේ ඔන්න දැන් කැපෝ එක හයි කර ගන්නව ඊට පස්සේ ඔයාලා ඒ කෝඩ් එකෙන් ප්ලේ කරන්න මෙන්න මේ විදිහට ඔන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා පිච් එකට ඇත්තෙ පිට හිම කන්දෙන් ඔන්න දැන් පොඩක් දැන් පොඩ්ඩක් උසහනකින් කියන්න පුළුවන් හරිද ඊට පස්සේ ලොහොම තවත් එකක් ඉස්සරහට ගත්තොත් දැන් ඔයාලා A major chord shape එකෙන් play කරොත් එහෙම ඔයාලට එන්නේ key of B වල හරිද එතකොට බලන්න දැන් ඒ මුල් කැලම කියලා බලනොත් එහෙම බලන්න pitch එක දැන් ඔන්න තවත් semi tone එකකින් දැන් ඔන්න transpose වෙලා තියෙනවා ඇතෙ පිට හිම කන්දෙන් දැන් පේනවනේ දැන් ඔන්න තව එකක් ඉස්සරහට ගත්තොත් ඒ කියන්නේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ ඔයාලා කැපෝ එක හය කරගත්තොත් ඔන්න දැන් අපිට එනවා සින්දුවේ ඔරිජිනල් කී එකේ හඬම හරිද ඒ කියන්නේ දැන් ඔයාලා සී මේජර් කෝඩ් එක ප්ලේ කරන්නේ නැහැ දැන් ඔයාලා ඒ මේජර් කෝඩ් එක ප්ලේ කරාම දැන් ඔයාලට එන්නේ සී මේජර් කියන කෝඩ් එකේ හඬ හරිද දැන් ඔයාලා දැන් මේ විදිහට මම කියලා දුන්න විදිහටම ප්ලේ කරොත් එහෙම ඔන්න ඔයාලට ඔරිජිනල් සින්දුවත් එක්කම ප්ලේ කරන් යන්න පුළුවන් හරිද මම බලන්න කටහඬ මොකද වෙන්නේ කියලා හරිද බාන්න දැන් ඔන්න මටත් දැන් ලස්සනට කියන්න පුළුවන් හැබැයි මෙහෙමයි එක එක කට්ටි එක එක වොයිස් රේන්ජස් තියෙන්නේ හරිද හඬ පරතර වෙනස් හරිද එතකොට ඔයාලට ඕනම කී එක මේක යොදාගෙන මේ ගන්න හැබැයි මේ ගොඩාක් උඩර ගන්න එපා එතකොට හඬ හරිම කැතයි හරිද සාමාන්‍යයෙන් මේ පස්සෙන් ෆෙට් එකෙන් උඩට යන්න එන්න එපා හරිද මේ අතර ප්ලේ ගන්න බලන්න හරිද ඔය වගේ දැන් මේ කැපෙන් ඇත්තටම වෙන්නේ ප්‍රධාන දේ තමයි මේ පිච් එක අපි මාරු කරන්න පුළුවන් හරිද ඔක තමයි වෙන්නේ ප්‍රධාන දේ මේ දැන් මේ කැපෝ එකේ මේ අපි යොදාගන්න හරිද ඒ නිසා ඔයාලට කැමති කීයේ කියා ගන්න පුළුවන් සින්දු කියා ගන්න පුළුවන් ලේස් පිච් එක දැන් ඔන්න ඔයාලට දැන් ඔන්න සින්දු කියන්න පුළුවන් මේ ලේසි කෝඩ් ෂේප්ස් තුන භාවිත කරලා හරිද එකම කෝඩ් ෂේප්ස් තුන ප්ලේ කරන්න ඔයාලා A කෝඩ් ෂේප් එකයි D කෝඩ් ෂේප් එකයි G කෝඩ් ෂේප් එකයි නමුත් දැන් ඔයාලා හිතා ගන්න ඕනේ මෙතනින් තමයි ගිටාර එක පටන් ගන්න කියලා ඒ කියන්නේ කැපෝ එකේ තියෙන තැන හරිද එතන ඉඳන් දැන් ඒ මේජර් එක ප්ලේ කරද්දි මේ හිඳසත් තිබ්බනේ ඒ ටයිම් ඒ හැමම තියෙනවා හරිද වෙන්නේ හිට මෙහෙට එනවා එච්චරයි හරිද ඒත් එක්කම පිච් එක වෙනස් වෙනවා හරි දැන් ඔන්න මම සින්දුවේ කෝරස් එකකුයි වර්ස් එකකුයි මම ප්ලේ කරලා පෙන්නන්නම් key of C වල ඔරිජිනල් key එකම සින්දුවේ එතකොට ඔයාලා කරන්න ඕනේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ කැපෝ එක හය කරගන්න ඊට පස්සේ ඔයාලා ප්ලේ ගන්න මම අර කියලා දුන්න කෝඩ්ස් ඒ තැන් වල ඒ විදිහටම ප්ලේ කරන් යන්න තියෙන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ මම හිතනවා යාළුවන්ට මේ පාඩම ගොඩක් වැදගත් වෙයි විශේෂයෙන් ආධුනික ගිටාර් ප්ලේ කරන යාළුවන්ට හරිද යාළුවෝ කියන්නේ මේ කාන්තා පාර්ශවයයි මේ පිරිමි පාර්ශවයයි හැමෝටම හරිද ඒ කියන්නේ ලොකු පොඩි මහලු සියලු සෑම දෙනෙට්ටම ඉතින් මම මුලින්ම කිව්වා වගේ හොඳට කෝඩ්ස් ටික මුලින් ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරලා කෝඩ් චේන්ජ් කරන්න කෝඩ් මාරු කරන්න බලන්න හිමීට ඊට පස්සේ ස්ට්‍රම් පෑඩන් එක වෙනම ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් ඒ අත හැදෙනකන් ඊට පස්සේ හිමීට වේගය අඩුවෙන් මීට ප්ලේ කරලා ප්‍රැක්ටිස් කරලා මේ සින්දු හොඳට
ප්ලේ කරන්න පුරුදු වෙන්න. ඉතින් යන්න කලින් මම මතක් කරන්නේ නැවතත් channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න මතක් කරන්න එපා. ඉතින් share කරන්න පුළුවන් අනිත් යාළුවන්ටත් බලන්න වැදගත් වෙයි කියලා හිතනවා නම්. ඉතින් ඔයාලට මොනවද ප්‍රශ්නක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න, like කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ වගේ තවත් අලුත් lesson එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.